නවවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වූ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු පස්වරු හතරට සාර්ථක ලෙස අවසන් වුණා. කන්ට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. ඉන් අනතුරුව සිදු වුණේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ආරක්ෂිත ලෙස රැගෙනීමයි. විශේෂයෙන්ම සේනා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, විද්‍යාලෝක විද්‍යාලය වගේම සංගබෝධි විද්‍යාලය කියන පරිසර තුනක ශාලා 150ක ගණන් කිරීමේ කටයුතු පැවැත්වීමට නියමිතයි. රාත්‍රී 7:30ට තමයි ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නට සැලසුම් කරලා තියෙනවා කියලා ගම්පහ දිස්ත්‍රික් තේරිම්බර නිලධාරිවරයා අපත් සමග සඳහන් කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැතුනේ ඉතාමත්ම සාමකාමී ඡන්ද විමසීම් කටයුතු. විශේෂයෙන්ම ඒ වගේම තමයි තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මධ්‍යම රාත්‍රියට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ සැලසුම් කරලා තියෙනවා කියලා ගම්පහ දිස්ත්‍රික් තේරිම්බර නිලධාරිවරයා අපත් සමග සඳහන් කළා. මෙයයි ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට තත්වය. අප සූදානම් වෙනවා තොරතුරු දැනගන්නට මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තත්වය. රවින්දු විජේසිංහ රැඳී සිටිනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. රවින්දු, ඔබටයි මේ අවස්ථාව. මෙවර ජනාධිපතිවරණ ඒකාගෙත් අවධානය දිනාගත් දිස්ත්‍රික්කයක් කුරුණෑගල දිස්ත්‍රික්කය. ඒ අනුව අද දවස පුරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 977ක ඉතාමත් සාමකාමී මැතිවරණයක් පැවැත්වුණා. මෙලඟට රටේ ජනතාව සියල්ලන් බලාපොරොත්තු වෙන තොරතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබෙන්නේ කීයද? තෙරිම්බර නිලධාරීවරයා සඳහන් කළ ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10ට පමණ ලබා ගැනීමට හැකි වුණ ඇතයි ඔහු සඳහන් කළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට තත්ත්වය තමයි අපි ඔබට ගෙනාවේ. මිලංගට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ තත්ත්වය දැනගැනීමට මාතර සිටිනවා කසුන් සමරසේකර. කසුන්, ඔබට අවස්ථාව. ඔරවිදු ඔබ සදාහන් කර පරිදි කුරුණෑගල වගේම තමයි ඉතින් මම ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගණනය කිරීමේ කටයුතු මේ පිහිටා තිබෙන මාතර රාහුල විද්‍යාලය තුළ තමයි ආරම්භ කරන්න නියමිත වෙලා තියෙන්නේ. මාතර රාහුල විද්‍යාලය තුළ මධ්‍යස්ථාන 72කදී ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. ඉතින් පළවෙනි නිල ඡන්ද ප්‍රතිඵලය මාතර දිස්ත්‍රික්කයෙන් රාත්‍රී 11ට පෙර ලබා දීමට හැකිවනු ඇති බවට ඔහු යම්කිසි සඳහනක් කරා. එමනම් තවත් තොරතුරු ලද සැනින් අප සෝදානම් ඔබට ගෙන එන්නට. සීතල නුවරණේට අපි යනවා. නුවරළියේ ගවීෂ බස්නායකයි සෝදානමින් ඉන්නේ එහි තොරතුරු ඔබට ගෙන එන්නට. අවකසුන් මාතර තත්වය එහෙම වෙද්දී නුවරළියේ තත්වය තවමත් මෙම ඡන්ද පෙට්ටි නුවරළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙන ගාමිණී ජාතික පාසල වෙත රැගෙන ඒමේ අවස්ථාව තමයි අපට දැක ගන්නට පුළුවන් වෙන්නේ. තවමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ නැහැ. තව ස්වල්ප වේලාවකින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම්. දිස්ත්‍රික් තේරිම්බර නිලධාරීවරයා පැවසූ පරිදි නුවරළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින් 6,50,292 දෙනාගෙන් 80%ක ප්‍රතිශතයක් අද දිනේදී ජනාධිපතිවරණය වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කළා කියලා අපට තොරතුරු ලැබෙනවා. ඒත් එක්කම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රථම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට කලින් අපට නුවරළිය දිස්ත්‍රික්කයෙන් දැනගන්නට පුළුවන් කියලා. ඉතින් අපි සූදානම් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේ තොරතුරු ඔබට කියන්නට. යාපනයේ රැඳී සිටිනවා විදර්ශන ප්‍රනාන්දු. විදර්ශන, ඔබට අවස්ථාව. ස්තුතියි ගවේෂ. රටේ මධ්‍යම කඳුකරයේ සීතල නුවරළිය දිස්ත්‍රික්කයේ ජනතාව මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය එලෙස භාවිතා කර තිබියදී අපි මේ සූදානම් වෙන්නේ උතුරේ ජනතාව මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් අද දවසේ ඡන්දය භාවිතා කළ ආකාරය ගැන තොරතුරු කියන්නට. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් පසුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වලින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ වන යාපනය මධ්‍යම විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරනු ලැබුවා. විශේෂයෙන්ම ඩෙල්ෆ්ට් වැනි ඡන්ද බල ප්‍රදේශවල සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරනු ලැබුවේ හෙලිකොප්ටර් යානයක් උපයෝගී කරගනිමින්. ඒ වගේමයි නාගදීපයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට බෝට්ටු උපයෝගී කරගන්නවා අපට දැක ගැනීමට ලැබුණා. එසේනම් අප සූදානම් අද දෙන්න විශේෂ මැතිවරණ විකාශය තුළින් මෙතැන් පටන් තහවුරු කරන ලද ඡන්ද ප්‍රතිඵල එසැනින් ඔබ වෙත සමීප කිරීමට රැඳී සිටින්න අද දෙන්න සමගින්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.